හරියට නියමිත වේලාවට ප්‍රශ්නපත්‍රයට උත්තර ලියලා සූදානම් වෙලා ඉන්නවා අපි ඒක සාකච්ඡා කරලා පාඩමේ ඉස්සරහට යන්න. ඉතින් මම මුලින්ම ඒ කොටසට යන්න කලින් ඔබට ඉදිරිපත් කරනවා ඔබ විසින් මට එවන ලද වෘත්ත නිර්මාණ ටික. දැන් හැබැයි මට මේ අවසානයේ මේ වෘත්ත නිර්මාණ ටික නම් මේකට එකතු කරගන්න බැරි වුණා. නමුත් මෙන්න ඔබ විසින් මට එවලා තිබ්බ වෘත්ත නිර්මාණ. මේක එක දරුවෝ විසින් කරන ලද වෘත්ත නිර්මාණ. එතකොට ඉතින් ඔබට පොඩ්ඩක් බලන්න පුළුවන් ඔබේ නිර්මාණයක් මෙතන තියෙනවද කියලා. සමහර විට ඔබේ නිර්මාණේ නැහැ කියලා මාත් එක්ක තරහ වෙන්න එපා. මම මුලින්ම ගත්ත ටික තමයි මේකට අතුවත් කරේ. නමුත් ඔබ මේකෙන් පාඩමක් ඉගෙන ගන්න. මොකද්ද ඔබ මින් ඉස්සරහට මේ වගේ නිර්මාණයකට යන්නේ කොහොමද කියලා. මෙතන පොතේ එක එක්කෙනාගේ සිතුවිලි තියෙන්නේ. එක එක්කෙනාගේ සිතුවිලි වෙනස්. එක එක්කෙනාට හිතන විදිය වෙනස්. එනිසා වඩා වැදගත් වෙන්නේ එක එක්කෙනාට කොහොමද හිතුනේ කියන එක අපි දැනගන්න එක. මොකද එතකොට අපිට පුළුවන් අපේ සිතුවිලිත් එක්ක ලස්සන ලස්සන නිර්මාණවලට යන්න. මේ බලන්න දරුවෝ හොඳට වැඩේ කරලා තියෙනවා. වෘත්ත භාවිතා කරලා. හිතුවොත් ඕන දෙයක් කරන්න පුළුවන්. වැඩේ තියෙන්නේ හිතෙන් නැති එකනේ. හිතුවොත් ඕන තරම් ලස්සන දේවල් කරන්න පුළුවන්. බලන්න මේ දැන් මේ සමහර මේ නිර්මාණ ඇතුලේ තියෙනවා පොඩි නීච් එකක්. පැහැදිලි බවක් තියෙනවා. පිරිසිදු එකක් තියෙනවා හරියට. දැන් සමහර නිර්මාණ නිකන් දඩබඩ ගාලා කරා කියන එක නම් හොඳටම පේනවා ඒ වුණාට නමුත් උත්සාහය සාර්ථකයි. මේ බලන්න මේ නිර්මාණ ඇතුලේ සමහර ඒවා ඇතුලේ තියෙන නිකන් අලුත් දේවල්, අලුත් හැඩ, අලුත් දේවල් තියෙනවා. හැබැයි සමහර නිර්මාණ සාම්ප්‍රදායිකයි. නිර්මාණය සාම්ප්‍රදායික වුණත් අලුත් එකක් වුණත් ඔබ ඒක කැපකිරීමකින් කරලා තියෙනවා. මේ බලන්න මේවට ඒවල තියෙන දේවල් බලමු නිකන් වෘත ටිකක් පාට කරලා ගත්තහම අමුතු හැඩයක් තියෙනවනේ. ඒක නේ අපි අර කොණ්ඩේ ස්ටයිල් එකේම කොහොම පීරුවක් දැන් හැදයිනේ. මේ බලන්න. පොදට ළමයි මහන්සි වෙලා තියෙන බව මට පෙවුණා. ඒක තමයි වෙන්න ඕන නේ. අපි නිකාම නිකා පන්තියකට ඔහේ වාඩිලා ඉන්නව නෙමෙයි. මේ බලන්න වෘත්ත නිර්මාණ ටික ඒක නම් හරිම ලස්සනයි. බලන්න පුනිකා අමුතුම දෙයක් තියෙනවා කියන්න බැරි දෙයක්. ඒ නිසා ඔබ හැම වෙලාවෙම උත්සාහ කරන්න අලුත් සිතුවිලිත් එක්ක එකතු වෙන්න. එතකොට අලුත් දේවල් ඔබට කරන්න පුළුවන්. එතකොට දැන් අපි ගොඩක් මොස්තර බැලුවා. ගොඩක් දරුවෝ මට එවලා තිබ්බ ටික සමහර විට එකක් දෙකක් මග ඇරෙන්නත් ඇති. එහෙම වුණොත් තරහ වෙන්න එපා. මොකද ගොඩක් මැසේජ් දාලා තිබ්බා. සමහර අය දාපුවා අපිට හිතා ගන්නවත් බැරි තරම් ගොඩක් එවලා තියෙනවා සමහරු. ඉතින් මම ඒක එකයි දෙකයි ගත්තේ. නැත්නම් අපේ කාලය අපිට කල්පනාකරණය කරගන්න ඕන. මේ බලන්නකෝ මේ නිර්මාණයත් ඉතාම හොඳයි. වෙනස්ම විදියකට හිතලා නිර්මාණය එකතු කරලා තියෙනවා. මම හිතන්නේ මේ නිර්මාණය කරපු දරුව මෙතන ඇති. මේක අවසානෙට වගේ මට හම්බුනේ. සයි තේනම් ඔන්න ඔබ එවන ලද නිර්මාණ ටික තමයි අපි ඔය නැවත වාරයක් බැලුවේ. ඉතින් පුදේ වෘත්ත පාඩමේ විෂය කරුණු ටික අපි ගිය සතියෙන් අවසන් කරා. ඔබට නිබන්ධනයේ වැඩ ටික දුන්නා. ඒ වගේම ඔබට දැන් ඇගීම් ඒවලා තියෙනවා නේද? දැන් මම උත්සාහ කරන්නේ ඔබත් එක්ක ඇගීම් සාකච්ඡා කරන්න. ගන්න රතු පෑන අතට මට බලන්න පුළුවන් ඇගීම් මොනවාද මේ දරුවෝ කරලා තියෙන්නේ කියලා. දැන් ගන්න හැමෝම අතට. ලයිට් නිබන්ධනය ගන්න. මොන මට පේනවා නිබන්ධනය අතේ තියාගෙන ඉන්න දරුවෝ ඉන්නවා. ඊළඟට පුතේ මේ වෙනකොට ලියාපදිංචි අංක ලැබුණු සියලුම දරුවෝ තමන්ගේ ලියාපදිංචි අංකෙත් එක්ක නමේ කොටසක් ඇතුළත් කරන්න.
අනිත් දරුවන්ගේ ලියාපදිංචි අංක ටික ඔබ පෙබරවාරි මාසෙ මුදල් ගෙවුවට පස්සේ එවනවා. හරි? රයිට් ඔන්න. ආ. පසන්දි අද ලයිට් ගිහිල්ලාද? පසන්දි කො අතුරු දහම් උනානේ. අද තව එහෙම ප්‍රශ්නකුත් තියෙනවා දරුවෝ පසන්දි. අද ලයිට් ගිහිල්ලා නේද? मेन පහත රූපේට අනුව පිළිතුරු සපයන්න මොන රූපේට අනුව පිළිතුරු සපයන්න තියෙන්නේ තම දරුවෙක්ව රතු පෑන අතර ගන්න මතක තියාගන්න වෙන පෑනක් අතට අරගෙන හදාගෙන හරි දාලා අමරවැට්ටුවාට වැඩක් නැහැ වැවටෙන්නේ ඔබ එසව ඔබ හරියට මේ වැඩේ කරමු ෆයිට් ඔන්න පළවෙනි එක වෘත්තය මත පීටි අක්ෂර මොනවද මොන අපිට वृत्ते मत पीति अक्षर गण कथाकरण पूर्वाद जयोत मैके जयोत मत पलवनी के उत्तर टीका नियन बल जयोत वृत्ते मत पीति अक्षर तव सी मेतरी හරියට මේ රේඛාව උඩ තියෙන්න ඕන වෘත්තය මත කියනකොට ඔන්න වරද්ද ගන්න එපා මේව තමයි විභාගයට අහන්නේ ඊළඟට ඔන්න උත්තේ දෙවෙනි එකේ උත්තර ගියමු හා සර් කියන්න වෘත්තයට පිට පිටි අක්ෂර මොනවද A F හරි A සහ F එහෙනම් වෘත්තය ඇතුළත පිටි අක්ෂර මොනවද B B. और नए नाम निवेल दी पिलितुर हरिया दामु हरितुना। भाई दोनों पालेवेरी दिखे मटे उत्तर क्यूवा जायो। देवनीय का हदने है दी मावा आहाना वा। ओमिन दिखे माइक के कौन कराने पुरवा अंदर පුළුවන් සර් ඇඟිලා ඉන්නේ හැබැයි නේ කැමරේක ඔෆ් කරලා හරි ඉන්නේ ප්‍රශ්නයක් සර් ආ හරි හරි කමක් නැහැ පුතේ පුතා මේ කැමරේක ඔෆ් කරගෙන ඉන්න එක ගැටලුවක් නැහැ ඔන්න එහෙමනම් අපි දෙවෙනි ප්‍රශ්නෙට උත්තර හොයාගෙන යනවා මොකද්ද මේ කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ මේ බලන්න සමල් ළඟ රුපියල් 1120ක් තිබේ නිමල් ළඟ රුපියල් ඇති මුදල මෙන් දෙගුණයකට 760ක් වැඩියෙන් නැත දෙදෙනා ළඟ ඇති මුළු මුදල කොහොමද පුතා හෙව්වේ 2122 න් ගුණ කරන්න ආ ඔන්න ඔයා කියන එක මම කරනවා 2122 න් ගුණ කරන්න ගුණ කරපුවාම කීයද හා 4240යි 240 ඊට පස්සේ මොකද කරේ ඊට පස්සේ ඒකට 760ක් එකතු කරනවා 760ක් එකතු කරේයි ඒක දෙගුණයට වඩා 760ක් වැඩියෙන් තියෙනෝනේ එතකොට ඒ දෙකෙන් ගුණ කර ඒකට 760ක් එකතු කරන්න ඕනේ ඔව් දෙගුණයට 760ක් වැඩියෙන් තියෙන්නේ කාගේ ගාවද නිමල් ගාවනේ නිමල් ළඟ නිමල් ළඟ එතකොට සමන් ළඟ කීයක් තිබ්බද 2120
දැන් සින්නලාගම කොච්චර තියෙනවද? 1,120 ලකුණු දෙකක් හම්බ වෙනවා නම් මුදේ එක ලකුණක් මෙතෙන්න අනිවාර්යයෙන්ම දෙනවා උත්තරේ. අනිත් ලකුණ කොහෙද තියෙන්නේ? අනිත් ලකුණ තියෙන්නේ මෙන්න මෙයා හොයාගත්තා. තේරුණාද? එතකොට දැන් අර ශිෂ්‍යත් වගේ උත්තරේ විතරක් තිබ්බ ගමන් ඔක්කොම ලකුණු ටික දෙන්නේ නැහැ. දැන් මෙතනින් එහාට යනකොට පුතේ උත්තරේට විතරක් නෙමෙයි ලකුණු දෙන්නේ හදපු ක්‍රමයට ලකුණු දෙනවා. එනිසා කොළ කෑලි වල හදන්න එපා පොතේ පිටපැත්තේ හදන්න එපා අල්ලේ හදන්න එපා ඔය ගාන හදන තැනම ඔක්කොම ටික කරන්න තේරුණාද තැන් තැන් වල හදන්න යන්න එපා උත්තරේ විතර ලස්සනට දාන්න යන්නත් එපා පුතේ උත්තරේ කියන්නේ එක එකක් විතරයි හොඳ එනිසා උත්තරේ කියන්නේ එකක් විතරයි ඒක දාන්න හදන විදිහත් එක්කම මම හිතනවා චූටි බබාලට මම කියන දේ තේරෙනවා කියලා තොර මේක ලකුණු හතරක් දෙනවා නම් මොන බලන්න ඕනේ මම දැන් මේ ලකුණු දෙකක් දෙනවා නම් දැන් ඩිගනේ කිව්වේ මේක ලකුණු හතරක් දෙනවා නම් ඔබට හම් වෙනවා මෙන්න මේක දෙකෙන් ගුණ කරාට තව ලකුණක් සහ මේ දෙක එකතු කරනවා කියලා ලිව්වට තව ලකුණක් ඔන්න තවත් මේකට ලකුණු වැඩි වුණොත් ඒ ලකුණු ටික ලැබෙන තැනදී එනිසා පුතේ නිකම්ම මේක ලියා ගන්න එපා ඔයාලා හදපු උත්තරවල මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒව නැවත සකස් කරගන්න හරිද මම දන්නවා මෙතන ඉන්න චූටි පුතාලා හැමෝම ඉගෙන ගන්න බොහොම උනන්දුවෙන් තමයි මේ වැඩේට සම්බන්ධ වෙන්නේ මොකද ගොඩක් ළමයි ඔන්ලයින් ඉගෙන ගන්න කැමති නැහැ එක්කෝ ඒකෙන් වෙන වැඩක් කරන්නේ නැත්තම් ගේම් ගන්න ඔය වගේ වැඩ කරන්නේ හැබැයි මෙතන ඉන්න චූර්මවාල හැමෝම උනන්දුවෙන් මේකට සම්බන්ධ වෙනවා ඒ උනන්දුව තමයි ඔබ දවසක නියම දරද ගෙනියන්නේ ඔබ නියම රියල් ගණිත කාර්යයක් කරන්නේ ඉඳනු ඒ නිසා පුතේ මේකෙදි පුතාලා බය නැතුව හදන්න ඕන තරමක් වැරදිද්දී හරිද ඕන තරමක් වැරදිද්දී ඔයාලා හදන්න හදලා අපි ඒක අනුපාඩු සකස් කරගෙන ඉස්සරහට යමු අපි ඔලෙවල් වලදී එකක් ගන්න තමයි බෑග් කරන්නේ නමුත් මම දන්න ඔබ තනියෙන් වැඩ කරගෙන ගියොත් 8 වසරෙන් 9 වසර වෙනකොට ඔබට පුළුවන් වෙයි කාගෙවත් උදව් නැතුව වැඩ ටික කරගෙන යන්න සයිකෝන අපි ඉස්සරහට යනවා ඊළඟ ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නය අපි කාගෙන්ද තුන්වෙනි ප්‍රශ්නය අහන්නේ තුන්වෙනි ප්‍රශ්නයක් නේද අපි තුන්වෙනි ප්‍රශ්නේ අහමු භාගින් හරි. දිනුලි මයික් එක ඔන් කරන්. ඔව් සර්. අර කියන්නකෝ තුන්වෙනි ප්‍රශ්නේට උත්තර. වෘත්ත හැඩ දැකිය හැකි වස්තු දෙකක් නම් කරන්න. හරි ලේසි. විදුරු කෝපයේ කට පිඟානේ අඩිය. හරි. විදුරු කෝපයේ කට පිඟානේ අඩිය. දැන් එතකොට පුතාලා අනිත් දරුවෝ තමන් ලියපු උත්තරය මේ කියන එකත් එක්ක පොඩ්ඩක් ගැළපෙනවද කියලා බලන්න. දැන් මේ වෘත්තය කියන එක තියෙන තැනක් ගැනනේ මේ කියන්නේ. කෝපය ගැන මෙයා කතා කරනකොට කෝපයේ කට ගැන කියන්නේ. නේ? පීරිසිය ගැන කතා කරනකොට පීරිසියේ පතුල ගැන, ධාරය ගැන මෙයා කිව්වේ. එනිසා ඔබ ලියපු උත්තරේට අනුවන්න හරි වැරදි දාන්න පුළුවන් එක ලේසි ප්‍රශ්නයක් 250,512 මේක දැන් ඉලක්කමෙන් ලියන්න ඕන සේහන්දු පුතාලට පුළුවන් මේක ඉලක්කමෙන් කියන්න බලන්න මතීෂ පුළුවන් බලන්න කෑ ගන්න බා
हतरवेली प्रश्न उत्तरे अवस्था देखे अभी गणन करना सामान्य संख्या देखे तमाय में बालानी हो देख राइट एक बात से और ना किए ना वाह गणक रामों का दाखवान लिटुली गणक राम में दाखवान आ गई है लिटुली गणक राम में दाखवान आ गई है नहीं क्या ओह सर ආයගේ පෙන්නන්නකෝ අනික යාළුවන්ටත් එක්ක ඔන්න හැමෝම බලා ගන්න මම ගණක රාමුවේ දක්වලා තියෙන ලිතුලිගේ එක හරහා ඔබට කියලා දෙනවා ඔව් පේනවද සර් නෑ නෑ මන්සා කියලා තමයි පේන්නේ මං හිතන්නේ කැමරේක ඕෆ් වෙලා තියෙන්නේ පේනවද සර් हदला राइट डन लिटुली हादवे के विसिपन्दास जाना तो दिए नहीं विसिपन्दास जाना नहीं नहीं इधर दोलोस्दास विसितुना ने बुते गाने दिए नहीं दोलोस्दास विसितुना मैं का तमाई गाना कर रहा हूँ ये दाखवान नो होना अरे इधर राइट आप ही ताव के लिए कि बालमु रांसे या हादला तो दिए नहीं रामसे या बहनों तो मां किए नहीं कर अम्मे अरे आदला तो दिए नहीं 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 की पर देर एक मोने जायोत ना मरे पेन में ना वाय मोगु खादर दे उतने जायोत पेन में ना राइट में बालन दम में जायोत पेन ना नहीं करती हाँ बालागिर मामा का तागर माँ है भाई में का मेहमत इब्बुद निकाम मुकद्दर මෙහෙම අපි ගණ කරාම අඳින්නේ නැහැ ජයෝ. හරිද? මේ බලා ගන්න. දැන් පුතේ කාගේ ගණ කරාමේ මූලික ආකෘතිය හරි. හැබැයි තුඩි ගැටලුවක් තියෙනවා ඒකට අර අදාළ ස්ථානියාගයක් දාන්න ඕන. දැන් මේක දීලා තියෙන්නේ අද පාඩමේදී අපි මේක කතා කරන්නේ. මේ දීලා තියෙන්නේ පහවස්සේ ඔයගොල්ලන් කරපු දේ තව චුට්ටක් ඉස්සරහට හිතුවද කියලා බලන්න. මේ බලන්න. मेरा मुकद्द एक स्थान है मेरा दस स्थान है मेरा सिय स्थान है मेतेन ने कियोत मुकद्द दह स्थान है मेतेन ने कियोत दह दह किन स्थान है එතකොට මම මේ ගාන දුන්නේ පුතාලා මේක මේ අනුව හිතලා ලියයි කියලා නැත්තම් මේක ලියන වෙන ක්‍රම තියෙනවද අපි ඒක අද පාඩම ඇතුලේ කතා කරනවා दस स्थान बोल देखा तीर्ण दाहन बोल देखा दह दहा मेन मेवीन संपूर्ण
දැන් මම දන්නවා ගොඩක් අයගේ සමහර එක මේ ටික නැහැ. කමක් නැහැ. හැබැයි ඒ ටික ඉගෙන ගන්න. ආපු විදිය. අපි දෙවෙනි පාඩම ඇතුලේ මේක තව ටිකක් ඉස්සරහට ගෙනියන හැටි ගැන කතා කරමු. රයිට් දැන් අවශ්‍ය කරුණු තියෙනවා නම් දරුව ලියා ගන්න. මොනවා හරි අවශ්‍ය දේවල් තියෙනවා නම් සංගාල ලියා ගන්න ඕනේ. වැඩි වෙලාවක් දෙන්න බෑ. රයිට්. अक्षर युद्धे प्रमाणवाद अभी प्रश्न आय हि प्रश्न යන සංඛ්‍යාව වචනෙන් ලියන්න. අපි අහමු මේක වචනෙන් කාගෙන් හරිනේ? වචනෙන් අහමුකෝ. අපිට ඉස්සලා ලිතුලිත් එක්ක සම්බන්ධ වෙන්න බැන්නානේ ලිතුලි මේක වචනෙන් කියන්න පුළුවන්ද? අපි බලමු වෙන කාට හරි දීලා එන සිදංගනා සිදංගනාට පුළුවන් ද මේක වචනයෙන් කියන්න ඕ මයික් එක ඔන් කරලා නැහැ right අපි බලමු එහෙනම් අද පොඩි ගැටලු ටිකකුත් තියෙනවා කරන්ට් එකේ ප්‍රශ්න ටිකකුත් තියෙනවා නේ ඊළඟ ප්‍රශ්නෙට යමු අපි 9 රුපියල්
තුන්දාස් දෙසිය හතලිස් අටක් අට දෙනෙකු සමව බෙදා ගත්තේ නම් එකයිකට ලැබෙන මුදල කොපමණද? එහෙමනම් බලන්නකෝ මේක සමව බෙදා ගත්තේ නම් ඒ කියන්නේ සමානව බෙදන්න ඕන කී දෙනෙක්ද අට දෙනෙකුද? එහෙනම් දරුවන්ට පැහැදිලි වෙන්න ඕන මූලිකම දේ මෙන්න මේක අටෙන් බෙදෙන්න ඕන කියන එක. තේරුණාද? මේක අටෙන් බෙදෙන්න ඕන කියන එක තේරෙන්න ඕන. ඊළඟට බෙදෙන විදිය පුතාලට ඕන විදියකට ඩිසයින් කරගන්න පුළුවන්. දීර්ඝ බෙදීමකට බෙදන්න පුළුවන්. වෙන බෙදීම් ක්‍රමත් අපි ඉස්සරහට කරගන්නවා. මේ අටෙන් බෙදලා. තුනට නෑ 32ට 8ව 4යි 8වරක් 4 32යි ඉතුරු නෑ. 4 ගේනවා එයාට නෑ. 8 ගේනවා 48ට 8 වාක්‍යයක් තියනවාද 6යි. 6වරක් 48යි ඉතුරු නෑ. එහෙනම් උත්තරේ කීයද 406යි. මොන හරිදා? දැන් කාට හරි දරුවෙකුට මේ ගැන ගැටලුවක් තියෙනවා නම් මතක් කරගන්න පහවසරදී බෙදීම ඉගෙනගත්ත චූටි දේවල් ටික දැන් පොදේ මේ මූලික කාරණා ටික බැලුවා අපිට ඉස්සරහට යන්න අමාරු ඒකයි මම හැමදාම ඔබට ප්‍රශ්නයක් දෙකක් දෙන්නේ මේ මූලික කාරණා අහුවෙන්න දැන් ඒකෙත් ඔබ වැඩි දෙනෙක් වරද්දනවා කියලා මම විශ්වාස කරන ඒවා ටික තමයි ඊළඟ දවසට ගෙනියන්නේ right පහත රූපවල කොටස් නම් කරන්න අපි එක්කෙනෙකුට අවස්ථාව දෙමු කොටස් ටික නම් කරන්නනේ විනෝද් පුළුවන් ද නම් කරන්න සර් ඔව් විනෝද්ට පුළුවන් ද මේකේ කොටස් ටික නම් කරන්න පළවෙනි එකේ අරය පළවෙනි එක පුතා කේන්ද්‍රය වගේ නේද මැද නේද ඒක දැන් දෙවෙනි එකේ අරය තියෙනවනේ ඒතර අරේ දෙකක් එන්න බෑනේ නේ ඔයා හිතුවේ සමහර විට මේ මේ පැත්තේ ඉර කියලා ඔයා හිතලා අරේ කියලා ලිව්වා නම් ගැටලුවක් නැහැ හරිද මේ ටිකේම හිතන්න පුළුවන් හැබැයි මුදේ මෙතන තියෙන්නේ කේන්ද්‍රයට හොඳේ හරි නේද හරි දෙවෙනි එක ඒකට නම් අරය. ඒකට අරය හරියටම හරි. තුන්වෙනි එක විස්කම්බය. තුන්වෙනි එක විස්කම්බය. එහෙනම් පළවෙනි එකේ තියෙන ගැටලුව හදාගන්න. හරි නේද? ආ හොඳයි. ඔන්න එහෙනම් දරුවෝ වෙනස් කර ගන්න හදාගන්න පළවෙනි එකෙන් එන්නේ මොකද්ද? අරය. පළවෙනි එකේ sorry නෑ පළවෙනි එකෙන් අරය නෙමෙයිනේ. පළවෙනි එකේ එන්නේ මොකද්ද? කේන්ද්‍රය මැද ගැන තමයි මේකෙන් මේ පෙන්වන්නේ මැද ගැන දෙවෙනි එක අරය මොකක්ද අරය කිව්වේ කේන්ද්‍රයේ සිට වෘත්තයට දුර තුන්වෙනි එකෙන් කියන්නේ විස්කම්බය හරි අපි ඉස්සරහට යමු 11 වෙනි ප්‍රශ්නය මීටර් 500ක් දිග නූලකින් 295ක කොටසක් සරුංගලයක් සඳහා භාවිත කරන ලදී ඉතිරි කොටසේ දිග එතකොට මුලින්ම අපි තේරුම් ගන්නවා 500ෙන් අඩු කරන්න ඕන 295 දෙකම මීටර් නිසා ඒකකවල ලොකු ගැටලුවක් නැහැ අපිට හා ඔන්න අඩු කරනවා බිංදුවෙන් පහක් බෑ ඉල්ල ගන්නවා මෙතනත් නැහැ ඉල්ල ගත්තා මෙතන 4යි මෙතන 10යි ඉල්ල ගත්තාම 9යි මෙතන 10යි 10ෙන් පහක් 5යි 9ෙන් 9යි බිංදුවයි 4ෙන් 2ක් 2යි එනම් මීටර් 205 මීටර් 205 හරි වැරදි දාමු ටක් ගාලා ඔන්න ඊළඟ එක 12 වෙනි ප්‍රශ්නය පහත ප්‍රකාශය නිවැරදි නම් හරිද වැරදි නම් වැරදි ලකුණු දියෝ දාන්න මොන අපි බලමු හරි වැරදි ටිකක් කාට හරි දාන්න දෙමු නේද හරි වැරදි ටික කාටද දෙන්නේ බලමු චූටි බලයකට දීලා හරි වැරදි දාමු මූණ වහගෙන ඉන්න කෙනෙකුට දෙමු දාපු ඔබට මූණ වහන් ඉන්න කෙනෙක් වාගමු උෂාරි
माइक के कौन करा हाँ ऐनो नहीं थे पता था ऐनो तो मांग किए नहीं क्या पुलवान तो माइक के कौन कर गया हमने माइक के कौन कर गया ना आपको गाविंदी माइक के कौन का ना पुलवान थे दुर्मित माइक के कौन करन ओजर हां राइट हुआ उत्तर ठीक है किया ना को अरे आप पोंडा मिस हुआ ने वेडे हां सर पूर्ते केंद्र विस्तंभ देखा छेदने वन स्थाने वे हरि द वरदी द हरि सर हरि केंद्रया पूर्ते ट पिटतिं हु लक्ष्य की वरदी वरदी विस्तंभे अरे में देखूं ना यकी ओ हरि सर हरि भीतरे वृत्त हडैति वस्तु के एक वरदि एक वरदि खावकाटुव वृत्तैनीमट भाविता नोकराय एकत वरदि एकत वरदि ඔන්න සමහර දරුවෝ ඔකට හරි ගහලා ඇති හොඳේ මොකද ඇයි කවකටුව කියලා දැක්ක ගමන් අපි ගහනවන්නේ නේද ඒ නිසා හරියට කල්පනා කරලා උත්තර ලියන්න right අපි යනවා අවසානයකට මේක පාඩ කරන්න තියෙන්නේ නේද අවසානයක මම හිතන්නේ දරුවෝ කවුරුත් ඒක ලස්සනට පාඩ කරන්න ඇති අපි බලමු මේක පාඩ කරපු ටික බලමු නේද අපි और पाठ कर बुटी के पाठ कैमरा वाले एक तो कर ला पेन नाम ना को माम बाले ना एम ओ बी विविध विधि है टे पाठ कर केवटी है ना साधे वो कर ला नहीं थे तो माती से कर ला नहीं සදේව මොකක්hari ගැටලුවක් තියෙනවද මොකද ගැටලුව අරස මේ ඇගීමේද ආඩිවැඩි දානකක් තිබ්බනේ කේන්ද්‍රයෙන්ස පොඩක් විශ්කම්බ මේ ගන්න හැගින අපිට මොකද්ද අර මේ ඇගීම තිබ්බනේ ප්‍රශ්නයක් අර මේ කේන්ද්‍රයෙන් මේ කොච්චර විශ්කම්බ මේ මේ විශ්කම්බ මේ දෙකකට වඩා ගන්න පුළුවන්ද මේ හරිද වැරදිද කියලා බලන්න हरिद අඩුම ඔය කියන එකේ දෙකක් ඡේදනය වෙන දැනුත් ගන්න පුළුවන්. දැනවා සදෙව්. අවුස. ඒකේ පුතේ අපි හිතන්න ඕන එතන කේන්ද්‍රය ගන්න විදිය තමයි ඒ කල්පනා කරන්නේ හොඳේ. එතකොට කේන් දෙකකිනුත් එනවා ගොඩකිනුත් එනවා. හැබැයි අපි එතන කියන කතාව හරිනේ. එතකොට දෙකකට එනවනේ අවස්ථාව. නේද? अंतिम पेपर එකක් දෙන එකේ ප්‍රධාන ඉලක්ක ගොඩක් තියෙනවා එකක් තමයි පුතාලා
ප්‍රශ්න වලට උත්තර ලියන හැටි ගුරු වෙන එක අනික තමයි කාලය කොහොමද කල්පනාකරණය කරන්නේ කියන එක ඉගෙන ගන්න ඕන හරි ඒක තමයි ප්‍රශ්න දෙන්නේ නැත්නම් අපි ඒ කාලයත් ඉතුරු කරගෙන පාඩම උගන්වන්න තිබ්බනේ අපි එහෙම නොකරන්නේ ඒ නිසා පැහැදිලිව බලන්න ඔන්න ලකුණු ටික දාගෙන දාගෙන යන් අපි දැන් ඔයාලා හරි වැරදි බලපු එකේ ඔයාලා ලකුණු දාගෙන යන්න පළවෙනි එකට ලකුණු 3යි 1ට 1 ගානේ දෙවෙනි එකට ලකුණු 2යි එතකොට ඔන්න දැන් ලකුණු 5යි තුන්වෙනි එකට ලකුණු 2යි ලකුණු එතකොට 7යි හතරවෙනි එකට 2යි 9යි පස්වෙනි එකට 2යි 11යි හයවෙනි එකට 3යි 14යි හත්වෙනි එකට 2යි 16යි අටවෙනි එකට 2යි 18යි නවවෙනි එකට 2යි 20යි 10වෙනි එකට 3යි 23යි 11වෙනි එකට 2යි 25යි 12වෙනි එකට 5යි 30යි අන්තිම එකට පහක් දෙනවා පහක් වැඩි 2යි 32යි ලකුණු 32ක් තියෙනවා 32න් කීයද කියලා ඉක්මනට විනාඩියක් ඇතුළත මැසේජ් කරන්න තමන්ගේ ලකුණ 32න් කීයක් තිබ්බද කියලා මැසේජ් එකක් දාන්න ඉක්මනටම මැසේජ් එකක් දාන්න දැන් කාගේ ලකුණු ටික තමයි බල බල ඉන්නේ දැන් කැමරෝ ඔෆ් කරන් ඔන් කරගන්න බැරි දරුවෝ ඇත්තටම වගකීමෙන් තමන්ගේ වැඩ ටික කරන්න කැමරෝ ඔන් කරගෙන ඉන්න දරුවෝ කරන ටික මට පේනවා මම කාටවත් බල කරන්නේ නැහැ කැමරෝ ඔන් කරන්න කියලා නමුත් ඔබට කැමරේක ඔන් කරන්න පුළුවන් නම් හැම දරුවෙක්ම කැමරේක ඔන් කරලා තියාගන්න ඒ වගේම සිග්නල් ගැටලුවක් තියෙනවා නම් ඕක් කරලා තියාගන්න හැබැයි තමන්ගේ වගකීම අනිවාර්යෙන්ම ඉෂ්ට කරන්න ඕන. ඒ කියන්නේ තමන් හරියට ඉගෙන ගන්න ඕන. පොඩි වෙලාවයි තියෙන්නේ පැය දෙකක් කියන්නේ පොඩි වෙලාවක්. මේ පැය දෙක ඇතුළේ මම කියන දේවල් එක්ක ගොඩක් දේවල් කියන දේවල් තමයි වටින්නේ. ලියන දේවල් වලට වඩා ඒ කියන දේවල් ටික හරියට ග්‍රහණය කරගන්න. මේ වෙනකොට 24 දෙනෙක් ලකුණු එවලා තියෙනවා 24 දෙනාගෙන් අඩුම ලකුණු තියෙන්නේ 29. 29ට වඩා වැඩි ඔක්කොම ලකුණු. හැබැයි 47 දෙනෙක් ඉන්නවා. 47න් 24ක් අඩු වුණාම තව බරපතල ප්‍රමාණයක් මට මැසේජ් කරලා නැහැ. එතකොට මම මොකද්ද හිතන්න ඕන? ඒගොල්ලෝ මේ වැඩේට සම්බන්ධ වෙන්නේ නැතුව ඉන්නවද? මොනවා හරි ගැටලු තියෙනවද කියලා? එතකොට ඔබ ඔබත් වේගවත් වුණොත් අපිට වේගෙන් මේ වැඩේ කරන්න පුළුවන් නේද? චූට් ළමයි ඕන එකක් දන්නවා. මම දැන් නම් 30ක් විතර මැසේජ් කරලා තියෙනවා. මේකේ මුදෙන්නේ තමන්ගේ ලකුණ වැඩිම ලකුණු වෙන්න ඕන කියන බලාපොරොත්තුෙන් කරන්න එපා. ඉතින් වැඩිම ඉබේම ඔයගොල්ලෝ හරියට කරොත් වැඩිම ලකුණු වෙනවා. ඔබ බලාපොරොත්තු වෙන්න ඕන ඔබට මේක කොයි විදිහකට කරන්න පුළුවන් කියන එක තේරුම් ගන්න වැඩ කරන එක. හරිද? ඒ ලකුණ අඩුයි අම්මා බණි නෑ දැන් අම්මලා එහෙම බයින්නේ නෑ ඔබේ දැන් අර ඉස්සර වගේම පස්සේ ගිර වගේ නියන්නේ නෑ පොඩ්ඩක් දැන් උඹ නිදාසෙ ඉන්න දෙනවා හරි ඒ නිසා ඒකින්ද පුතාලා හැමෝම හරියන්න හෝ වරදින්න පැහැදිලිව හදන්න රයිට් එහෙනම් ඔන්න මැසේජ් කරන දුන කාලය ඇති 31 දෙනායි අවසාන වශයෙන් තමන්ගේ ලකුණ එවලා තියෙන්නේ ඒ 31 දෙනාගේ ලකුණු තියා මම බලද්දී මට අවසානයේ අඩුම ලකුණ 26 තමයි දීලා තියෙන්නේ ආපු ලකුණු අතරේ අඩුම ලකුණ 26 එතකොට පුතේ 26ක් කියන්නේ නරක ලකුණක් නෙමෙයි ඒකත් හොඳ ලකුණක් හැබැයි පුතා බලන්න අඩුම ලකුණ ආපු දරුවා බලන්න මොකද්ද ඔයාට වැරදුනේ කාටවත් දෙයක් කියන්න දෙයක් නැහැ ඔයා තනියෙන් හිතන්න
उपरी में लकुनु आप दरु बलान सर हाथ बुक्र में आई तमान हाथ बुक्र में आई संसंधने कल्ला बलान सर वे कमे पासे गेलवागे निन्ने पा उबे कमे दिउनु करगा අනිත් දරුවෝ තේමයි වැරදුණු දරුවෝ බලන්න සර් හදපු ක්‍රමයක් එක්ක මොනවාද තියෙන ගැටලු මොනවාද මෙතන මගේ වුණ වැරද්ද මොකද්ද නේ සර් මොනවාද වැඩිපුර කිව්වේ සර් කියපු දේවල් මට හිතුන්නේ නැත්තේ ඇයි අන්න ඒ වගේ ඔබෙන්ම ප්‍රශ්න අහලා ඔබම තීරණය කරන්න ඕන මොකද්ද කරන්න ඕන කියලා ඔබට එහෙම තීරණයක් ගන්න බැරි නම් ඔය මැසේජ් එකක් දාලා දෙන්න මට මම එතකොට ඔබට කතා කරලා ඔබට කරන්න ඕන දෙයක් කියන්න හරි ऐसा है मोमर के क्या ना अवधाने यमु कराना राइट है ना होना भी अगे ही में मैंने उतनी की बराई देंगा भी यानो अपने निबंधने मालूम है।